පර වෙච්ච මලුයි කහ වෙච්ච කොළයි මේ දෙකම ගහට වැඩක් නැහැ. ඇත්තටම අපි මේවා මල හැදිලා යනකම්ම ගහේ තියලා තිනවා කියන්නේ මේවා නඩත්තු කරන්න ගහට සෑහෙන ශක්තියක් වැය කරන්න ඕනේ. ඉතින් අපි අර බොහොම අමාරුවෙන් දාන පොහොර වැඩි හරියක් ඉතින් මේගොල්ලන් නඩත්තු කරන්න පාවිච්චි වෙනවා. ඉතින් ඒ නිසා මාසයකටවත් සැරයක් ඔයාලගේ වගාවේ පහපාට වෙච්ච කොළ තියෙනවා නම් ඒවයි ඊට පස්සේ පර වෙච්ච මලුයි බලලා කපලා දාන්න. මමත් අද පොඩ්ඩක් වගාවේ ඇවිද්දා මටත් හම්බුණා ගොඩක් පරණ මලුයි පරණ වෙච්ච කොළයි. මම අද සේර මේවා කපලා දැම්මා. මේ තියෙන්නේ මගේ ඇට හදන ලොකු මවුසාකයක්. මේක සෙම්ප්‍රි ගහක්. දැන් මේකේ මේ මොනද මේ පරණ කොළ කැපුවා. ඇත්තටම මේ පහත කොළ මේ ගහට වැඩක් නැහැ. දැන් මේ බලන්න. දැන් මේ බලන්න මේ පේන්නේ මේ ගහේ මේ කොළ පහ වෙලා තිබුණා. තිත්තිත් වගේ මේ තිත්තිත් වගේ තියන්නේ මේ මයිටාවෝ විසුරා බීලා. මයිටාවෝ විසුරා බීලා ඒවා තමයි මේ රතු පාට තුවාල තුවාල වගේ තියන්නේ. ඒගොල්ලෝ විසුරා බීපු ඒවා. පත්‍රයක් මේ වගේ මේ පහ වෙලා තියෙනවා තැන් තැන් වලින්. මේවා ඇත්තටම මේ ගස් වලට වැඩකුත් නැහැ. මේකෙන්ද මේ නම් මේ වෙනකොට නම් මේ මයිටාව පාලනය කරලා තියෙන්නේ. ඉතින් දැන් අද මම මේ සේරම කොළ කපලා දැම්මා. මොකද මේ ගහට මේ කොළ වලින් වැඩක් නැහැ. ඇත්තෙන්ම ගහට මේ යට කොළ නොතිබිච්ච තරමට හොඳයි. මොකද හොඳට මේ මුල් වලට අවශ්‍ය මේ වාතය ලැබෙනවා. අපි දැන් යටටින් නම් කොළ තියෙනවා කියන්නේ දැන් මේ වේලිච්ච කොළයක් මේක. මේවා මැරිච්ච කොළ. මේවා ඇත්තටම වැඩක් නැහැ ගහට. ඉතින් මේ වගේ සුද්ධිට තියාගන්න ඕනේ මේ ගහේ කඳ මේ යට කොටස. පත්‍ර කීපයක් තිබ්බම ඇති ඇත්තටම නිරෝගී ගහකට. පත්‍ර ගොඩක් තිබ්බ තරමටම ගහක් නිරෝගී කියන්න බෑ. හැබැයි ඉතින් කොළ පාටට තියෙන පත්‍ර නිකන් නිෂ්කාරණය කපලා අයින් කරන්න වැඩක් නැහැ. විශේෂයෙන් මේ වගේ කඳේ පහළ කොටසේ තියෙන කහ වෙච්ච කොළ කපල් දාන්න ඕනේ. මොකද ඒක ලෙඩක් වෙන්නත් පුළුවන්. කොළේ පරණ වුණාමත් කහපාට වෙනවනේ. ඒ මොනවා වුණත් ඒ කහපාට වෙච්ච කොළ කපල් දාන එක තමයි හොඳ. ඉතින් මේ කපලා අයින් කරන මේ මල් සහ මේ කහ වෙච්ච කොළ වගාවේ තැන් තැන් වල දාන්න එපා. මොකද මේ වගේ සමහර ලාවට ලෙඩ රෝග තියෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ඔක්කොම ටික මේ විනාශ කරන්න කියන්නේ ඔක්කො පුච්චලා දාන්න. එහෙම නැත්නම් කුණු ගොඩකට හරිය දාලා කියන්නේ වගාවේ නැවත අනිත් පැලවල තැවරෙන්නේ නැති වෙන විදිහට මේවා වගාවෙන් විතර දාන්න ඕනේ.